ජීවිතේ කාගෙන් හරි උත්තරයක් බලාපොරොත්තු වෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා දාපු Facebook post එකට කෙනෙක් මට එවලා තිබ්බා. ඇයි මටම මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ. ඇත්තටම ওই ප්‍රශ්නේ මටත් කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. සමහර අයට මට වඩා වෙනස් දේවල් ලැබෙද්දී කාලයකට කලින් මම මගෙම ওই ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒත් අද වෙද්දී ඔකට උත්තරේ මම දන්නවා. මට විතරක් නෙමෙයි මෙහෙම වෙන්නේ. එහෙම නැත්තම් මට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මට විතරක් නෙමෙයි දුක් වෙන්න හේතු තියෙන්නේ. මම වේදනාව දුක ගැන විතරක් මේකෙදි කතා කරන්නේ ඇයි? මටම මෙහෙම වෙන්නේ කියලා අපිට හිතෙන්නේ ඒ වගේ වෙලාවල් වලදී විතරක්ම නිසා. මොකද අපිට සතුටු හිතන දෙයක් වුණාම අපි එහෙම හිතන්නේ නැහෙනි. එහෙම උනේක ගැන සතුටු වෙනවා මිසක්. ඇත්තටම දුක් වෙන්න හේතු තියෙන්නේ අපිට විතරද? අනිත් අයටත් අපිට වගේම ප්‍රශ්න තියෙනවා නම් එයාලා කොහොමද ওই විදිහට hina වෙලා ඉන්නේ? ඕක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ. අපිට හැමදාම උදේට හම්බෙන මිනිසෙක් hina වෙලා සතුටින් ඉන්නවා කියලා අපි දැක්කට අපි ඇත්තටම දන්නවද එයා hina වෙන්නේ ඇත්තටද බොරුවටද කියන්න? අපි අපිට හම්බෙන වෙලාවේදී ඉන්න මිනිසයා විතරයි අපි දකින්නේ. ඒත් ඒ මිනිසයාගේ ඇතුලේ දුවන ප්‍රශ්න, වේදනාවල් කිසිම දෙයක් අපි දකින්නේ නැහැ. මොකද මිනිස්සු හැම වෙලාවකම වගේ ජීවත් වෙන්නේ වෙස් මූණක් දාගෙන. එහෙමත් කෙනෙක් තමයි තමන්ගේ ඇත්ත මූණ එළියට පෙන්නන්නේ. අනිත් අතට අපේ දුක අපි එළිය දාගෙන හිටියා කියලා ඇත්තටම අනිත් මිනිස්සුන්ට ඇති වැඩකුත් නැහැනේ. ආයි කතාවේ මුලටෙමුකෝ. අපිට විතරද මෙහෙම වෙන්නේ? එහෙම නැත්තම් ඔයාට විතරද මෙහෙම වෙන්නේ? නෑ, එහෙම නෑ. හැම කෙනාටම ඒ කෙනාගේ මට්ටමින් ප්‍රශ්න තියෙනවා, වේදනාවල් තියෙනවා. කෙනෙක්ට රුපියල් 100ක් නැති වුණාම දැනෙන වේදනාවම තව කෙනෙක්ට රුපියල් 1000ක් නැති වුණාම දැනෙනවා. විශ්වාස කරන්න අමාරුයි තමයි. ඒත් මිනිස්සු ජීවත් වෙන මට්ටම්, එහෙම නැත්තම් තරාතිරම එක්ක හැම මිනිසයාටම ඒ මට්ටමේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති මිනිසෙක් අපි අතරේ නැහැ. මොකද ප්‍රශ්නයකට උත්තරයක් හොයන්නම තමයි අපි හෙට දවස ජීවත් වෙන්නේ. කෙනෙක් ගත්ත ලෝන් එකක් ගෙවන්න විදියක් හොයද්දී තව කෙනෙක් තමන්ගේ වැඩකට ලෝන් එකක් ගන්න විදියක් හොයනවා. කෙනෙක් සීසන් එක ගන්න සල්ලි හොයද්දී තව කෙනෙක් වාහනේ ලීස් එක ගෙවා ගන්න සල්ලි හොයනවා. ප්‍රශ්නේ තරම එක වගේ නොවුනට ඒ හැම එකක්ම මිනිස්සුන්ට එක එක විදියට ප්‍රශ්න ගේනවා. කෙනෙක්ට හිතුණාට සල්ලි ගොඩක් හම්බුනා නම් ප්‍රශ්න ඉවරයි කියලා. ඒත් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු ඒ සල්ලි පරිස්සම් කරගන්න try කරන්න ගන්නවා. සල්ලි නැති වෙයි කියලා ඒකට එක එක විදි හොයන්න ගන්නවා. ඉතින් ඔයාට විතරක් නෙමෙයි හැම කෙනාටම මෙහෙම වෙනවා. ප්‍රශ්න නැති දවසක, ඒ කියන්නේ තමන්ට තවදුරටත් හොයාගෙන යන්න දෙයක් නැති තැනදී ජීවත් වෙන්න අරමුණක් නැති වෙනවා. මම හිතන්නේ එතන තමයි නිර්වාණය තියෙන්නේ. එතනට මේක ලියන මමත්, මේක කියවන ඔයත් තව සෑහෙන දුරයි. ඉතින් ඔයා ඔයාව පහලට දාගෙන දුක් වෙන්න එපා. ඔයාගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න තියෙන්නේ ඔයාටමයි. එකම වෙනස තියෙන්නේ ඒ උත්තර හොයන්න ඔයා කොච්චර මහන්සියක් වෙනවද, කැපකිරීමක් කරනවද කියන එක මතම විතරයි. ඒ නිසා අද ඉඳන් අනිත් අයගේ ජීවිත ඔයාගේ තරාදීර දාගෙන බැලන්ස් කරන්න යන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ඔයා ගෙවන්න, ඔයාගේ අරමුණු වලට වා යන්න.